එක් නාලිකාවක කතා කරද්දී අපෙන් යම් කිසි ප්‍රශ්නයක් ඇහුවා පුද්ගලයෙක් එක තප්පරයක් දීලා හමුදාවෙන් අරන් ගියා කියලා තප්පරයක් දීලා සූදානම් වෙලා යන්න කියලා අපි මේ වගේ තත්ත්වයන් වලට පත්වන්නේ නැහැ හමුදාව ඉතාමත්ම වෘත්තීයමීය හමුදාවක් මේ රටේ තින්නේ වෘත්තීයම හමුදාවක් ඉඳන් තමයි අපිට හැකියාවක් ලැබුණේ දශක තුනකට ආසන්න තිබ්බ යුද්ධයක් අපිට ලෝකයේ වෙනත් පුද්ගලයන් වෙන න්‍යාය පත්‍රයන් වලට ඉන්න අයවලුන් මේක දිනන්න බෑයි කියපු යුද්ධයක් ජයග්‍රහණය කරගන්න හැකියාවක් ලැබුණෙත් ඒ විදිහටමයි මේ වෘත්තීයමය හමුදාව පසුගිය රැල්ල ආවෙලාවෙත් වෘත්තීයමය හැකියාවන් පෙන්නමින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අදාළ කාරණයකට හමුදාව සෞඛ්‍ය බලධාරීන්ට සෞඛ්‍ය අංශ වලට උපකාරයක් නැත්නම් සහයෝගයක් ලබා දෙමුයි අපි කටයුතු කරන්න ලැබුවේ ඉතින් මේ අවස්ථාවේදී මේ ආකාරයෙන් සමහර පුද්ගලයන් යම් කිසි න්‍යාය පත්‍රයන් වලට අනුව අනුගත වෙමින් මේ වගේ තප්පරයකින් අපි රැගෙන යන්න කියලා පණිවිඩයක් ලබා දුන්නා අපි මේ ගැන සොයා බලනවා නමුත් මේ වන විට වාර්තා වෙන ඇරස්සේ තප්පරයක් දීලා අරන් ගිය ස්ථානක සේවත් නැහැ අපි සාමාන්‍යයෙන් පුද්ගලෙක් නිරෝධායන රැගෙන යාමට ප්‍රථම යම් කිසි පෙර දැනුම් දීමක් දෙනවා ඒ කට්ටිය අරන් යන්න අපි පැමිණෙනවායි කියලා ඊට පස්සෙත් ඔවුන්ට මානුෂීය ආකාරයෙන් ඔවුන්ට ඔවුන්ගේ බඩු බාහිරද ලබා ගන්න අපි අවස්ථාවක් දීලා තමයි මේ ආකාරයෙන් අපි පුද්ගලයන් අරන් යන්නේ ඒත් නිරෝධායනට අරන් යන පුද්ගලයන් අපි සැක සහිතින්ද තමයි සමාජයෙන් ඔවුන් ඉවත් කරගන්නේ කිසිදු තරහකටවත් සතුරුභාවයක් පෙන්වන්නවත් නෙමෙයි මේක අපි දේ කරන්නේ බොහොම සත්භාවයෙන් රටේ ජනතාව තුල කොවිඩ් පැතිර යාම වළක්වා ගැනීම වෙනුවෙන්ම පමණයි මේ විරෝධාර රණවිරුවන් සෞඛ්‍ය අපගේ මහජන වෛද්‍ය සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන්ට සහයක් වෙමින් මේ ආකාරයේදී කටයුතු කරන්නේ ඒකත් හැකියක්මනින් කළ යුතුව තිබෙනවා මේ සමාජගත වීම වළක්වා ගැනීම සඳහා යම් කිසි පුද්ගලයෙක් ආසාදනය ලක් වුණොත් හැකි ප්‍රථම අවස්ථාවේදී නිරෝධායන ලක් කිරීමට රඩේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය විශේෂයෙන්ම මේ මහජන වෛද්‍ය සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ක්‍රියා කරනවා මේක කිසිදාක තමුන්ට කරන අකටයුත්තක් නැත්නම් අසාධාරණයක් කියලා හිතන්න එපා ඔබ යුතුයකමක් වශයෙන් යුතුයකමක් කිරීම සඳහා ඔබ ඔබගේ සහයෝගය ලබා දෙනවා කියන එකයි මේක කියන්න තිබෙන්නේ ඉතින් මෙවැනි ප්‍රචාර කරන මෙවැනි අසත්‍ය ප්‍රචාර කරන රටේ මහ ජනතාව නොමග යවන හමුදාවට අපකීර්තියක් කරන අයලුන් සම්බන්ධ අපි ඉදිරියේදී හොලා බලන්න අපි අනිවාර්යයෙන්ම තාම හොලා බලන්න නැතුණත් හොලා බලන්න ගත්තම තේරෙන්න ගනි බොහෝ දුරට මොවුන්ගේ අපසි න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන පිරිසක් වෙන්න පුළුවන් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අයලුන් කිසිසේත් අපි විටින් විට කතා කරලා බලනවා මේ තත්ත්වය අද දිනේ වාර්තාවනත් එක්කම අපි හොයලා බැලුවම ඒ ආකාරයෙන් අපිට වාර්තා වෙන්නේ නැහැ උන්ට යථාර්ථයක් ලබා දුන්නා කියලත් විශේෂම ආහාර සම්බන්ධෙමුත් එකක් ලබා දුන්නා කියලා එක් නාලිකාවක් මගේ මේ දැන් උදෑසන ඇහුවා කණ්ඩ දුන්නේ නැහැයි කියලා හොඳට මේ සම්බන්ධෙමුත් හොයලා බැලුවා ඉතින් රටේ ජනතාවට ත්‍රිවිධ හමුදා හොඳට කාලා බීලා ඉන්න කට්ටිය ඉතින් කණ්ඩ බොණ්ඩ දෙන හමුදාය දෙන උපරිමය ඊටත් වඩා උපරිමයකින් අපේ ජනතාවට අපි ලබා දීමට අපි කටයුතු කරනු ලබනවා